තවත් යානයක සබන්තා බිඳ වැටලා අපි දන්න කවුරුත් නැහැ නේ. නෑ නෑ කලබල වෙන්න එපා. මේක ඇවිල්ලා මේ NASA එකෙන් හයවපු යානයක්. Voyager 2. ඒක ඇවිල්ලා මේ අභ්‍යවකාශ ගවේෂණ අරක ගිය මූදයටනේ. ඔව්. මේක ඇවිල්ලා උඩ උඩ ගිය එකක්. හරි. යානය තිබුණු සබන්තා බිඳවැටලා තිබ්බ. හැබැයි දැන් නම් නැත්තම් එක සිග්නල් එකක් ඇවිල්ලා තිනවා කියලා කියනවා. කලබල වෙනවා. මේක 77 යවපු එකක්. අවුරුත් නෑ ඒක. ඒක ඔයත් ගින්දරද? මාව මේ රත්ලා හිටිය අඳුරන කවුරු හරි කිහින්ද දන්නේ නැහැ. මේක ඇවිල්ලා පෘථුවේ ඉඳන් කිලෝමීටර් බිලියන 19.9 ක දුරින් තියෙන එකක් මේක. අර මූදු මූදු පතුල ඉඳන් මේ 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 පොඩි ගානකනේ මේක කිලෝමීටර් බිලියන 19.9 ක දුරක ඉඳන් සිග්නල් ලෙවන එකක් මේක. හා NASA එකෙන් හෑන්ඩල් කරන්නේ ඔටෝමැටිකලි. නමුත් සිග්නල් ඩ්‍රොප් වෙලා තිබ්බ දැන් හරිය. ඒක සිග්නල් එකක් ඇවිල්ලා තිනවා කොහොමද? එකක් ඇවිල්ලා. ඉතුරු ටිකත් ඒවා. ඒකට හේතුව කියලා කියන්නේ ඒක තිබුණ ඇන්ටනාව කැරකිලාලු අංශක දෙකකින් අනිත් පැත්තට. චුට්ටක් තට්ටුවක් දාලා අනිත් පැත්තට හැරුවා නම් අපේ ගෙවල් රිමෝට් වල නේද? අපේ ගෙවල් රේඩියෝ ටීවී වල ඇන්ටනා නේවන්නේ. පොඩ්ඩක් ඩොට් ටිකක් වතු උනා නම් අපි මූස් ගාලා ගිහලා කරකවනවා අනිත් පැත්තට. ඒක කරන්නේ. වාගේ මොලේ තව අඳු මොලේ. NASA එකේ විද්‍යාඥයන්ටත් නෑනේ බං ඒ වයිඩියස්. ඒක තමයි කියන්නේ. ආරයිවා.